හයි බොන් අද අපි කතා කරන්න යන්නේ 2020 ඕලර් ප්‍රශ්න පත්‍රයේ 12 වෙනි ගැටලුව ජ්‍යාමිතිය සම්බන්ධව තියෙන්නේ මම කලින් වීඩියෝ එකේ කතා කරා ජ්‍යාමිතිය කලින් ගැටලුව يعني 12 වෙනි ගැටලුව අද කතා කරන්නේ 12 වෙනි ගැටලුව එතන වෘත්තයක කෝණ වෘත්තේජයයි එතකොට මේ ස්පර්ශකේ සම්බන්ධයෙන් තමයි දැන් මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ බලමු කොහොමද මේක අපි අද හදන්නේ කියලා තව ටිකකින් ඔයාලගේ දිවේ ගන්න වැට යන්නේ බලා ගන්න හොඳ කියව ගන්න ගන්න මොකක්ද අපෙන් ගන්න යන්නේ කියලා හොඳට කියව ගන්න ගන්න හරි අපිට කියනවා රූපයේ දැක්කම පරිදි ඕ කේන්ද්‍රයේ වූ වෘත්තය මත පිහිටි A හා B ලක්ෂවලදී වෘත්තයෙන් ස්පර්ශක දෙක PAE මේනි මම රූපය ඇඳලා තියෙන්නේ PAE හා PBF PBF වේ BC කියන විශ්‍රාම්භයක් කියලා අපිට දීලා තියෙනවා. ඒතර කේන්ද්‍රය තමයි ඕක කියලා කියන්නේ. අපිට කියන දැස් මෙම රූපය ඔබේ උත්තරපත්‍ර පිටපත් කරගෙන කියලා. මොකද අනිවාර්යෙන් ජ්‍යාමිතිය ගන්න හදාදී රූපය වගේ උත්තරපත්‍ර ඇඳ ගන්න ඕන නැත්නම් දත්ත ලබු කරන්න හම් වෙන්නේ නැහැ. ඒ දත්ත ටිකව දා ගන්න ඕන. ඔයා හදන ගානේ ආදාන රූපය. ඒතර ඒක වල උත්තරපත්‍ර අනිවාර්යෙන් ඇඳලා තියෙනවා. සමහරවල් තමයි මේ ගාන හදාගෙන යනවා. දත්ත ටික හදිසියෙ පේපර් එකේ තියෙන රූපය දාගෙන දාගෙන යනවා. වැඩක් නැහැ. මොකද මේ දෙවෙනි කොටස කියන්නේ මේ ප්‍රශ්න පත්‍රේ ඔයා විතර ගන්න යනවා. එතකොට ඉතින් වැඩක් නැහැ රූපේ හම්බෙන්න ලබු ටික හම්බෙලා නැහැ නේද ඒකයි කියන්නේ අනිවාර්යෙන් ඔයාල උත්තර පත්‍රේ මේ රූප හරහා අනිවාර්යෙන් ඇඳ ගන්න ඕන ලොකුවට ඇඳ ගන්න පොඩි නම් ඉන්නත් එපා මොකද දත්තෝ කියන ලොකු කරන්න තියෙනවා හරි රෝමිලකන් එක OA යා කර OA යා කරන්න මම ඉන්නේ වෙන පාඩකින් යා කරන්න OA යා කර ඔන්න OA යා කරා OA යා කර OABB OAPB OAPB වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න කියලා කියනවා. හරි බලන්න. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් නම් මේ පාඩමේ අපි ක්‍රමයන් දෙකක් ඉගෙන ගන්න. එකක් තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්කය කියන ක්‍රමය. මූණට මූණ බලන් ඉන්න කෝණ යුගලයක එකතු අංශක 180ක් වෙනවා. ඒ වගේමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික්ෂණයේ සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා තව ක්‍රමයක් තියෙනවා. දැන් ඒක නෙමෙයි මෙතන අදාළ වෙන්නේ කලින් ප්‍රමේය. සම්මුඛ කෝණ පරිපූර්ණ වෙන ක්‍රමය තමයි මෙතන පාවිච්චි කරන්න හොඳට බලන්න. මේ A සහ B කියන්නේ මේ වෘත්තයේ ස්පර්ශ ලක්ෂ. ස්පර්ශ ගන්න මේ මොකද මේ දෙක ස්පර්ශ වෙන කියලා දුන්නා අපිට. එතකොට කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශ ලක්ෂයට අපි රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව ස්පර්ශ ලක්ෂයේදී අංශක 90ක් හදනවා. ඒ කියන්නේ අරයත් ස්පර්ශකයක් ලම්බක වෙනවා ස්පර්ශ ලක්ෂයේදී. එතන මේ මුල්ල අංශ ගන්නවා මේ මුල්ල අංශ ගන්නවා. මම එක ලියන්නම් මෙහෙම OAP OAP සමානයි OBP සමානයි අංශක 90. ඔකට හේතුවක් අපි ලියන්න පුළුවන්. EAP හා FBP ස්පර්ශක බැරි. ස්පර්ශක බැරි A හා B ස්පර්ශ ලක්ෂ බැරි. A හා B ස්පර්ශ ලක්ෂ බැරි. ඔන්න ඔයගෙ පිට හේතුවක් කියන්න පුළුවන් ඕක. හරි. එතකොට අපි කියනවා රෝමයක් අනේක කරන්නේ OAP ධන OBP මෙයා 90යි මෙයත් 90යි දෙන්නගේ එකතු අංශක 180යි එහෙනම් අපි කියනවා වෘත්ත චතුරස්‍රයේ තරුවක් ගන්න කියන්න ඕනේ ඒක වෘත්ත චතුරස්‍රයේක සම්මුඛ කෝණ යුගයක් පරිපූර්ණ කරන බැවින් අපි කියනවා වෘත්ත චතුරස්‍රය පිළිගනිමු චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක වූ බැවින් OAPB වෘත්ත චතුරස්‍රයක්
ඔන්න ඔහොම අපිට පුළුවන් මේ රෝම ඉලක්කන දෙකේ උත්තරය අවසන් කරන්න. හරි? හරි. බලමු රෝම ඉලක්කන දෙකේ මොකද්ද කියන්නේ කියන්නේ. රෝම ඉලක්කන දෙකේ අපිට කියනවා CA AB හා OB රේඛාංගික පැතිලා තියෙනවා යා කරගන්න. මම ඒවත් රතු වලින් යා කරගන්න බලාගන්න CA. ඔන්න CA යා කරා CA ආය AB. ඔන්න AB ත් මම යා කරා AB හා OB. OB යා කරගන්න. ඔන්න OB යා කරා. යා කර CAB. ඔන්න අපිට පෙන්නන්න දෙන්නේ මම හයිලයිට් කරනවා CAB समानाइन POB बाब ओके तो हमने अभी पेन अभी बराबर है ना कोण देखिए सर वहाँ तो क्या है CAB समानाइन POB मैंने मैं कोण देखा तो वहाँ पे क्या CAB मैंने मैं आई POB मैंने मैं कोण देखा तो वहाँ पे समान करने के लिए क्या है हाँ CAB सह POB ACB 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 समानाइन POB अंदर है बाबू ACB ACB मैंने मैं आई अनित देखे ना POB POB මෙන්න මේ කෝණ දෙක සමාන වෙන තුනම දැන් ඔප්පු කරන්න තියෙනවා. අපි දන්නවා 10 වසර ප්‍රමේයයක් තියෙනවා කේන්ද්‍ර ආපාදනය කරන කෝණය පරිධි ආපාදනය කරන කෝණය මේ දෙගුණයක් වේ කියලා වෘත්ත දෙක කෝණ ප්‍රමේය සම්බන්ධව. වෘත්ත දෙක කෝණ කියන පාඩමේ තියෙනවා. හරි. ඔය කියන සම්බන්ධම දැන් මම පාවිච්චි කරන්නේ හොඳට බලන්න. මම මෙයාට දාගන්නවා සිම්පල් ඒබිය. මෙයා ඒ වුණොත් මේ දින පරිධි ආපාදනය කරන කෝණේ AB කියන ඡාපය මගින් AB කියන ඡාපය මගින් කේන්ද්‍ර ආපාදනය කරන කෝණ තමයි මෙයා. AOB. ඒක මෙයා 2A වෙනවා. මොකද මෙයා වගේ දෙගුණයක් මෙයා. අපි ඔය ලියාගමු. අපි ඔය ලියාගමු. මම ලියනවා 2ACB 2ACB සමානයි AOB. अब लिखा केंद्रीय आपातित कोण है परिधीय आपातित कोण है में देखो ना यार कि और नॉन हेतुलिया हेतुकर हम लिया ना वहाँ एसीबी एसीबी समान है सिंपल ए के लगा तो एओबी දෙකයි a වෙනවා මම ඒක රූපේ දාලා තියෙනවා හොඳට බලන්න මේකේ AO සහ OB කියන්නේ වෘත්තයේ අරයන් දෙකක් නම් ඒ දෙක සමානයි වෘත්තයේ අරයන් දෙකක් එතකොට ඒ දෙක සමාන වෙනවා හරිද ඒ වගේමයි අපි දන්නවා මෙන්න මේ බාහිර ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයත් එක මෙන්න මෙම යාපෘත් රේඛාවක එතකොට මේක ස්පර්ශාංගයද මේ B කියනවා මේ ස්පර්ශක ගැන්නේ තර බාහිර ලක්ෂයෙන් P P ඉඳලා අපි අඳිනවා කේන්ද්‍ර රේඛාවක්. ওই රේඛාවෙන් මෙන්න මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. ස්පර්ශකය. එතකොට අපි ලියනවා මෙන්න මෙහෙම. AOP AOP සමානයි POB. ඒකට හේතුව මම ලියනවා මේක OP රේඛාව මගින් OP මගින් AOB AOB සමච්ඡේදයයි ඔන්නෝ මේක කියන්න පුළුවන් එතකොට මෙයා 2A කියන්නේ AA කියලා මෙයා කොටස් දෙකකට බෙදෙනවා එහෙනම් POB සිම්පල් A වෙනවා දැන් බලන්නම ඉන්නේ මෙයත් සිම්පල් ලේ වුණා ACB මම යන සිම්පල් ලේ එක දාගත්තානේ මේදී ඔන්න බලන්න ACB මෙන්න මෙයා සිම්පල් A ඒ වගේමයි POB සිම්පල් ලේ වුණා එහෙනම් කෝණ දෙක සමානයි නබේ කියන්න පුළුවන් ඒ නිසා ACB සමාන වෙනවා POB ට ඔන්න තියෙන උත්තරේ
අපිට තව එකක් එක කියන අපිට තියෙනවා එකේ EAC EAC වලු EAC සමානයි OAB බබල් EAC පොනේ මේ එළියේ ඉන්නේ මේ EAC මෙන්න මෙතන EAC සමානයි AOB OAB OAB මෙන්න මෙයා හරි බලන්න මෙන්න මේ කෝණය සමානයි වෘතය ස්පර්ශ ඵර්මයේ තියෙනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා ප්‍රමේයයක් මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය දැන් මෙයා ගත්තොත් මෙයාගේ ජාය මෙයා AC කියන්නේ AC කියන ජායත් එක තමයි මේ ස්පර්ශකයේ කෝණය හදන්නේ එතන මේ ස්පර්ශකයත් AC කියන ජායත් අතර කෝණය ඒ ජායයට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා මෙයාට සමානයි. මම ඒක ලියන්නම්. හරි? බලන්න මම ඒක ලියනවා. මම ලියනවා EAC EAC සමානයි මේ පැත්තෙන් ABC-ට. ඒකට හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ මම කලින් කිව්වා මේ OA OB සහ OG OA කියන්නේ මේ වෘත්තයේ ආරයන් දෙක. එතකොට මෙන්න මෙතන සමද්විබාහ ත්‍රිකෝණයක් හැදුවා මේ AOB කියන සමද්විබාහ ත්‍රිකෝණය. එතකොට මෙයාට මෙයා සමානයි නෝ මේ කෝණ දෙකත් සමානයි. මම ලියනවා එහෙනම් OAB සමානයි මේ පැත්තෙන් OBA නැත්නම් ABO ට ABO ට ඒකට හේතුව මම කියනවා AO සමානයි OB හරි එතකොට මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි එහෙනම් මෙයා නිකම්ම මෙයාට සමාන වෙනවා එම නිසා EAC සමානයි OAB කියනකොට උත්තරේ හම්බ වෙනවා. ඔන්න තියෙනවා 2020 O level ගැටලුව. 2020 O level ගැටලුව දොළොස්වෙනි ගාන ජ්‍යාමිතිය. මේ තියෙන්නේ 2020 O level ගැටලුව. හරිද? එතකොට මොඩි ප්‍රමේයන් දෙක පාවිච්චි කරා අපි මුලින්ම පාවිච්චි කරා පූර්ණ චතුරාක්ෂරයේ සමූපන පරිපූර්ණ වේගය තමයි පළවෙනි කොපුව කරේ දෙවෙනි එක අපි පාවිච්චි කරා කේන්ද්‍රය ආපාදනය කරනකොට පරිධිය ආපාදනය කරනකොට මේ දෙමුණයක් මේ ඒ කියන්නේ ඕ 10 වසර මුත්තේ මොන පාඩමෙන් මේ ප්‍රමේයයන් අපිට හම්බ වෙන්නේ ඒ වගේමයි ස්පර්ශක ප්‍රමේයන් පාවිච්චි කරා මෙන්න මේ ලක්ෂයෙන් ඉඳලා අපි මේ කේන්ද්‍ර දයාගුරුත් ඒ ප්‍රය වේගම වගේ කේන්ද්‍ර ආපාදනය කෝණ සමානක රස දෙකකට බෙදනවා කියලා එතකොට පාඩම මේ ගාන නිර්මාණය වෙලා තියෙන්නේ 10 වසර වෘත්තයක කෝණ කියන පාඩම පාවිච්චි කරලා තියෙනවා වෘත්ත චතුරස්‍ර පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම ස්පර්ශක පාවිච්චි කරලා තියෙනවා ඔය කියන ප්‍රමේයන් තුන ප්‍රධාන කරගෙන තමයි ගාන නිර්මාණය ලදී ඊට අමතරව සමද්විපාත ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය කෝණ වුණා මෙතනදී එතකොට ඔය තියෙන්නේ 2020 ඕ ලෙවල් 12 වෙනි ජ්‍යාමිතිය ගැටලුව මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ජ්‍යාමිතිය කියන දේ අනිවාර්යෙන් ප්‍රමේයන් ටික ඔළුවේ තියෙන්න ඕන නැත්නම් මේ ගණන් හදන්න බෑ අනිවාර්යෙන් මේ දැන් මේ ප්‍රමේයන්ට උරුදු දෙන්න නැත්නම් මේ ගාන අපිට හදන්න බෑ. අනිවාර්යෙන් ප්‍රමේයන්ට උරුදු දෙන්න ඕනේ. ඒ වගේ භාවිතයේ පුරුදු වෙන්න ඕන. එතකොට මේ තියෙන 2012 2020 ඕ ලෙවල් ගැටලුව. හරි? එතකොට මම ඉදිරියට තව ප්‍රශ්න කීපයක් කතා කරලා මම ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලගේ 2020 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කෙටි ප්‍රශ්න 25. මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. ඒක notification එක ආවට එයි. මේ මොකද විභාගය ළඟයි දැන් වැඩ කරන්න ඕන වැඩ කරන්න ඕන කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ හරි එතකොට මේ තියෙන්නේ 2020 ඔලෙවල් ගැටලුව වැඩ ඉවරයි එහෙනම් අයිබෝවන්